ආයුබෝවන් යාළුවනේ ඉතින් අදත් ඔයාලා මේ සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නේ සඳුනිස් කිචන් YouTube channel එකත් එක්ක ඔන්න මම ඔයාලට කලින් පොරොන්දු වුණා වගේම කේක් එකක් අයිසින් කරන විදිය අද කියලා දෙන්නයි හදන්නේ අද මම ඔයාලට කියලා දෙන්නේ කාර් එකක් හැඩයට කේක් එක හදලා ඒක අයිසින් කරන්න කොහොමද කියලා ඔයාලට දැන් මේ tire පේන රෙසිපි එකට මම මේ වගේ කිලෝ එකේ බටර් කේක් එකක් හදාගෙන තියෙනවා ඒ වගේම මං හදන්න හදන කේක් එක අද අයිසින් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය දැන් ඔයාලට tire පේනවා මේ ද්‍රව්‍ය පාවිච්චි කරලා මම මේ කිලෝ එකේ කේක් එක කාර් එකක් හැඩයට අද අයිසින් කරන්න යන්නේ දැන් එහෙනම් අපි බලමු මුලින්ම අයිසින් මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා මම මෙතනදී මාජරින් අරගෙන තියෙන්නේ ඔයාලා කැමති නම් බටර් උනත් ගන්න පුළුවන් මතක තියාගන්න බටර් නම් හැම වෙලේම දිය වෙලා තියෙන්නේ නමුත් මාජරින් ෆ්‍රිජ් එකට දැම්මහම ගල් වෙලා තියෙන්නේ පැය දෙකක් විතර කලින් එළියට අරන් තියන්න එතකොට ඔයාලට මේ වගේ ලේසියෙන්ම බීට් කරගන්න පුළුවන් මතක තියාගන්න ඔයා බටර් ගන්න ඕන විනාඩි 4ක් විතර හයි ස්පීඩ් එකේ ලාකහ පැය වෙනකන් මේ බටර් ටික බීට් කරගන්න ඕනේ දැන් මම මේකට අයිසින් විටින් විට එකතු කරන ගමන් හොඳින් බීට් කරගන්නවා මම මෙතනදී අයිසින් සුගර් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා මේ අයිසින් සුගර් ග්‍රෑම් 600ෙන් ග්‍රෑම් 100ක් මම පැත්තකින් අයින් කරලා තියෙනවා ඉතුරු ග්‍රෑම් 500 තමයි මම මේ සැරෙන් සැරේට ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදියට එකතු කරගන්නේ මුලින්ම අයිසින් සුගර් එකතු කරලා මේ විදියට බීටරේ ක්‍රියාත්මක කරන්න නැතුව ටිකක් කවලම් කරන්න ඊට පස්සේ බීටරේ ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් එකපාරටම බීටරේ ක්‍රියාත්මක කරලා දූවිල්ලක් වගේ මේ අයිසින් සුගර් එළියට විසිකනවා මම වීඩියෝ එක ෆාස්ට් දාලා තියන්නේ ඔයාලා මේ විදියට ටික වෙලාවක් බීට් කරගද්දි මේක හොඳ ක්‍රීම් එකක් වගේ වෙනවා අමාරුයි කියලා හිතන ගොඩක් කෑම වර්ග බොහොම ලේසියෙන් බොහොම රසට හදාගන්න ඔයාලත් කැමති නම් අදම සඳුනිස් කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා උපන් දිනයක් වගේ දෙයක් තියෙනකොට බොරුවට සල්ලි වියදම් කරලා ලොකු ලොකු ගණන් වලට කේක් ගේන්න ඕනේ නැ බොහොම ලේසියෙන් අපිටම කේක් එකක් හදාගන්න පුළුවන් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න ඔයාලටත් බොහොම ලේසියෙන් මේ වගේ කේක් එකක් හදාගන්න පුළුවන් ඔන්න දැන් මං හදාගත්ත කිරි මිශ්‍රණයෙන් භාගයක් මේකට එකතු කරගන්නවා ඊට පස්සේ තවත් අයිසින් සුගර් ටිකක් දාලා මේක හොඳට බීට් කරගන්නවා මේ විදිහට අපි ටිකෙන් ටික එකතු කරන ගමන් මේ මිශ්‍රණය හොඳින් බීට් කරගන්නවා ඔන්න දැන් මම මේකට වැනිලා ටික එකතු කරන්න යන්නේ මේ විදිහට වැනිලා ටිකත් එකතු කරලා නැවත වතාවක් බීට් කරනවා අයිසින් සුගර් ඉතුරු වෙන්නේ නැති වෙන්න බොහොම හොඳට බීට් කරගන්න හදිසියේ හරි වගේ අයිසින් සුගර් එක කැට වෙලා තිබ්බොත් අයිසින් සුගර් ටික හලලා පිටි පිටි වෙච්ච අයිසින් සුගර් විතරක් අරගන්න ඔයාලට අයිසින් සුගර් වෙළඳපොලේ ගන්න බැරි නම් ඔයා සීනි ටිකක් හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩර් කරලා චූටි හිල් තියෙන පෙනෙහෙලකින් හලලා පිටි වෙච්ච සීනි කුඩු පාවිච්චි කරන්න අයිසින් සුගර් විදියට අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් දැන් මම අපේ අයිසින් මිශ්‍රණය හදාගෙන ඉවරයි මම දැන් මේක කොටස් වලට බෙදලා කලරින් එකතු කරගන්නයි හදන්නේ මේ විදියට මම කලරින් බොහොම ප්‍රවේශමෙන් එකතු කරගන්නේ මොකද පාට වැඩි වුණත් එහෙම අපි හදාගත්ත අයිසින් බොරුවට නාස්ති වෙනවා ඒ නිසා බොහොම සුළු ප්‍රමාණවලින් කලරින් එකතු කරලා ටිකෙන් ටික පාට වැඩි කරගන්න ඔයාලට අවශ්‍ය පාට එනකම් මම මෙතන කොළ පාටයි නිල් පාටයි තමයි අයිසින් හදාගන්නේ ඒ වගේම කහ පාටත් හදාගන්නවා මම පාවිච්චි කරන පාට තුන ඒ තුන නිසා ඔයාගේ පයිපින් බෑගෙගේ මිශ්‍රණයට මේ මිශ්‍රණය දිය වැඩි නම් මං අර ඉතුරු කරගන්න කිව්ව අයිසින් සුගර් වලින් ටික ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න. ඔන්න දැන් මම කේක් එක කාර් එකක් හැඩයට කපන්නයි හදන්නේ. ඔයාලට පේනව නේද? මේම අයින්නේ මේ කේක් එක කාර් එකක් හැඩයට කපන්න ඕන විදියට. මේ විදියට බොහොම සියුම්ව මැනලා අරගෙන මම මේ කාර් එකේ හැඩය ලස්සනට කපා ගන්නවා. ඔයාලත් මේ විදියට මැනලා හරි ප්‍රවේශමට මේක කපන්න. මතක තියාගන්න ඔයා මේ විදියට කේක් එකක් කපනවන බොහොම හොඳට කැපෙන පිහියක් මේකට පාවිච්චි කරන්න ඕනේ මම වීඩියෝ එක පාස් දාලා තියෙන්නේ එහෙම නැත්නම් මෙච්චර වේගෙන් මේ කේක් එක කපන්නේ නැහැ බොහොම හිමීට වරදී කියන බයෙන් තමයි අපි හැම වෙලෙම මේ කේක් එක කපන්නේ දැන් මං හදාගත්ත අයිසින් මිශ්‍රණය ටිකක් මේ කේක් එක මත තවරලා මේ කේක් කොටස් දෙක මේ කුඩින් රඳවනවා ඔයාලට පේනව නේද අපි හදාගත්ත අයිසින් මිශ්‍රණය කොයි වගේ දියාරුවට තියෙන්න ඕනද කියලා ඒ ගන්න අයිසින් මිශ්‍රණය තියාගන්න ඔයාට පයිපින් බෑග් එකට දාලා මිරිකන නම් දිය වැඩි වෙයි ඒ නිසා මම ඉතුරු කරගන්න කිව්ව අයිසින් ග්‍රෑම් 100 ඒ වෙලාවේදී ඒකට දාලා කවලම් කරගන්න අපිට කේක් එක වැඩිපුර අවශ්‍ය වෙන්නේ ඒ වගේ දියාරු ගතියට තියෙන අයිසින්
මොකද අපිට මේ කේක් එකේ තියෙන අඩුපාඩු වහගන්න නම් ඒ වගේ හොඳට දියවෙච්ච අයිසින් අවශ්‍ය වෙනවා බලන්න මම මේ කේක් එකෙන් ලස්සන කාර් හැඩයක් කපන විදිය ඔයාලත් මේ විදියට බොහොම ප්‍රවේශමෙන් කපලා කාර් හැඩයක් හදාගන්න මම මෙතනදී මේ වීඩියෝ එක පාස් දාලා තියෙන්නේ එහෙම නැත්නම් හරියටම මම මේ කේක් එක කපලා හැඩය දාගන්න විනාඩි 45ක් වගේ කාලයක් ගියා බොහොම හිමීට බොහොම ප්‍රවේශමෙන් දෙපාරක් නෙවෙයි තුන් පාරක් විතර හිතලයි මේ කේක් එක කපන්න ඕනේ මොකද වැරදුනොත් එහෙම අපිට කාර් එකේ හැඩය සම්පූර්ණයෙන්ම නැති වෙනවා දැන් මං හදාගත් අයිසින් මේ වගේ මේ කාර් එකේ ගාලා සම්පූර්ණයෙන් කාර් එක වහගන්නවා ඔන්න බලන්නකෝ මම අයිසින් සුගර් තවරන විදිය මේ හැමදේම බොහොම හිමීට බොහොම ප්‍රවේශමෙන් තමයි අපි කරන්න ඕනේ ඔයාලත් කැමති නම් මේ වගේ අලුත් විදියට අලුත් හැඩයට ගෙදරදීම බොහොම ලේසියෙන් මේ වගේ කේක් වර්ග හදාගන්න ඔයා අද මගේ channel එකට එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා මම ඔයාලට ඉදිරියට මේ වගේ ලස්සන කේක් විවිධ හැඩයන් වලින් icing කරන විදිය කියලා දෙන්න ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ දෙයක් කරන්න ගත්තාම හැමෝම කියන කතාවක් තමයි මේකට පළපුරුද්ද ඕනේ ඒ වගේම අතේ හුරු ඕනේ කියලා එහෙම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ බොහොම ප්‍රවේශමේ ටිකක් අපි මොලේ පාවිච්චි කරලා මේ දේ කරනවා නම් බොහොම ලේසියෙන් අපිට කේක් එක හදන්න පුළුවන් මේ වගේ වීඩියෝ එකක් බලන ගමන් ඔයාලට බොහොම ලේසියෙන් කේක් එක හදා ගන්න පුළුවන් ඔයාලත් මේ විදිහට උපන්දිනයක් තියෙන වෙලාවක කාර් එකක් හැඩයට කේක් එකක් හදලා පිළිගන්වන්න බලන්න හිතා ගන්න බැරි තරම් ලස්සන විදිහට කේක් එක එනවා ඔන්න දැන් මම සම්පූර්ණයෙන් අයිසින් වලින් කවර් කරලා ඉවරයි ඊළඟට මම නිල් පාට අයිසින් මේ විදිහට තවර ගන්නවා ඔයාලා කැමති නොසෙල් එකකින් කැමති හැඩයට ඔයාලා කැමති පාට පාවිච්චි කරලා මේ කේක් එක අයිසින් කරගන්න පුළුවන් මම කැමති විදිය තමයි මේ අයිසින් කරන්නේ මම මේ කාර් එකේ රෝද හතරට මේ වගේ බිස්කට් හතරක් පාවිච්චි කරලා තියෙනවා ඔයාලටත් පුළුවන් එක පිට එක බිස්කට් දෙක තුන තියලා ඕනනම් පුම්බලා වගේ පෙන්වන්න මම මෙතනදී එක බිස්කට් එකක් ගන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ අයිසින් වලින් මේ කුඩින් හැඩ වැඩ දාන නිසා මේ විදියට මං කහපාට අයිසින් වලින් මේ කාර් එකට ඇස් දෙකුයි කටකුයි හදනවා මම මේ වීඩියෝ එක පාස් දාලා තියෙන්නේ ඒ නිසා ඔයාලට හිතනවා ඇති මම මේක අතේ හුරුවට ගොඩක් වේගෙන් කරන දෙයක් කියලා නෑ මම මේ කේක් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න පැය 4කටත් ආසන්න කාලයක් ගියා මොකද බොහොම හිමීට බොහොම ප්‍රවේශමෙන් තමයි අපි මේ දේවල් කරන්න ඕනේ කාලේ නම් ගත වුණත් අපේ හිතට කොච්චර සතුටුයිද මේ වගේ කේක් එකක් හදලා ඉවර වුණාට පස්සේ කඩෙන් ගන්න කෘතිම දේවල් එකතු කරපු කේක් වලට වඩා අපිම ගෙදරදී බොහොම ලේසියෙන් බොහොම රසවත් විදිහට දන්න අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන මේ කේක් එක කොච්චර නම් වටිනවද බලන්න බොහොම ලස්සනට අපේ කාර් එක දැන් උපමට්ටම් වෙනවා දැන් මම මේ විදිහට තව අයිසින් ටිකක් අරගෙන චොක්ලට් කෑල්ලක් මෙල්ට් කරලා ඒ අයිසින් එකට කවලම් කරලා මේ විදිහට වටේ ෆ්‍රේම් ටික ඇඳ ගන්නවා ඊළඟට මම කොළපාට අයිසින් ටිකෙන් කාර් එක යට තනකොළ ටිකක් දානවා මෙන්න මේ විදිහට අපි කැමති නොසෙල් එකක් ඒ තනකොළ වල හැඩයට ගැලපෙන විදිහට දා ගන්නවා ඊළඟට මම අපි කපන කොට අයින් වෙච්චි කේක් කැරි ටික ටිකක් අරගෙන ඒකෙන් ටිකක් කුඩු කරලා කොළපාට කලරින් කවලම් කරලා මේ විදිහට කේක් එක වටේට ඉහ ගන්නවා හරියට නිකන් බිම වැලි තියන ආකාරයට ඔන්න දැන් මම කාර් හැඩේ කේක් එක හදලා ඉවරයි පැය 4ක මහන්සිය තමයි ඔයාලට මේ වගේ ලස්සන කේක් එකක් විදිහට පේන්නේ ඔන්න බලන්නකෝ කේක් එකේ ඇතුළ කොයි වගේද කියලා බොහොම ලස්සනට පිපිලා හදනවා මම ඔයාලට මුලින් දීපු රෙසිපි එකට අනුව කේක් එක හදාගන්න උපන්දිනයක් කියලා කේක් එකක් ගන්න බොරුවට සල්ලි වියදම් කරන්නේ නැතුව බොහොම ලේසියෙන් ටිකක් මහන්සි වෙලා හරිම රසවත් විදියට මේ විදියට කේක් එකක් හදාගන්න ඔයාලටත් දැන් පුළුවන් මේ වගේ රසම රස විදියට කෑම හදන්න ඒ වගේම අලුත් දේවල් ඉගෙන ගන්න ඔයාලත් කැමති නම් අදම සඳුනිස් කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා මේ වගේ අලුත් දෙයක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකකදීත් ඔයාලව හම්බෙන්න එන්න හැමෝටම ස්තුතියි